හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඩ්‍රෝන් ටෙක්නොලොජි එක තරම් වේගයෙන් ඩෙවලොප් වෙන වෙන කැමරා ටෙක්නොලොජි එකක් ඇත්තරම කිව්වොත් මට මේ වෙලාවේ කියන්න අමාරුයි. උදාහරණයක් වශයෙන් දැන් තියෙන එන්ට්‍රි ලෙවල් ඩ්‍රෝන් වල ඕගලන්ට මෙන්න මේ විදිහ vertical recording උනත් කරන්න පුළුවන් විදිහට ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දාම තමයි අද අපි DJI ලගේ අලුත්ම entry level drone එක වෙන DJI Mini 3 Pro drone එක ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. Right, DJI ලගේ මේ mini series එකේ drones ගැන කතා කරද්දී මේ ඇවිල්ලා 3 generation එක කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි මේගොල්ලෝ මේකට mini 3 කියලා නම දාලා තියෙන්නේ. ඒ කොහොම වුණත් දැනට market එකේ තියෙන මේ DJI ලගේ mini 2 drone එක ගත්තත් ගොඩක් හොඳ level එකක තියෙන drone එකක් විදිහට අනිවාර්යයෙන්ම හඳුන්වන්න පුළුවන්. මොකද මම තාමත් පාවිච්චි කරන drone එක. ඉතින් ඔයගලන්ට මතක ඇති අපි මේ mini 2 එක ගැන වෙනම full review එකක් කරා. මේ video එක අන්තිම වෙනකම් බලන් හිටියොත් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහෙද click කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ description එකේ තියෙන link එක click කරලා ඒ වීඩියෝ එක බලන්න. ඒ කොහොම වුණත් මම හිතුවා මේ mini 3 එකේ තියෙන අලුත් features පරණ mini 2 එකත් එක්ක compare කරලා පෙන්වන්න ඔයගලන්ට මේකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. පළවෙනිම දේ මේක ඇවිල්ලා entry level drone එකක්. නමුත් මේ පාර DJI ලා මේක entry level drone එකක් වුණාට මේකට DJI mini 3 Pro කියන නම මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ කොහොම වුණත් mini series එකේ තියෙන flagship feature එක වෙන බර, ඒ කියන්නේ gram 250ට වඩා අඩු බරකින් තමයි මේ drone එකත් සඳහන් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් එහෙම mini 2 එකේ තියෙන gram 249 බරම තමයි මේ අලුත් mini 3 එකටත් තියෙන්නේ. ඉතින් මේක DJI මේ විදිහට දාලා තින්නේ ගොඩක් රටවල් වල මේක gram 250ට වඩා අඩු drone එකක් හින්දා මේක register කරන්න නැතුව යවන්න පුළුවන් වෙනවා. නමුත් ලංකාවේ ඔගලන්ගේ drone එක බර gram 200ට වඩා වැඩි නම් හරි මේකේ media capturing device එකක් තියෙනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම register කරන්න වෙනවා. ඉතින් මේක ගැනත් අපි මේ ලංකාවේ drone regulation එකමත් නැත්නම් නීති ගැන වෙන වීඩියෝ එකකින් කතා කරා ඔයගලන්ට මතක ඇති. ඊට අමතරව mini series එකේ තියෙන අනිත් drones වගේ මේකෙත් ඔයගලන්ට foldable design එකකින් තමයි මේ drone එකත් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් portable විදිහට ඔයගලන්ට මේක specially travel කරන කෙනෙකුට එහාට මෙහාට අරන් යන්න පහසු වෙන විදිහට තමයි මේගොල්ලෝ මේ drone එක design කරලා තියෙන්නේ. මේ mini 2 එකේ සහ mini 3 එකේ කැමරාව ගැන කතා කරොත් මේකේ ලොකුම වෙනස ඇවිල්ලා mini 3 එකට ටිකක් ලොකු 1 over 1.3 inches size එකේ CMOS image sensor එකක් තියෙනවා. ඉතින් mini 2 එකේ තිබුණේ 1 over 2.3 size එකේ සාමාන්‍යයෙන් අපි mobile phones වලට එන size එකේ image sensor එකක්. නමුත් මේ mini 3 එකේ දැන් ඔයගලන්ට ටිකක් ලොකු image sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් වැදගත් දෙයක් ස්පෙෂලි ඔයගොල්ලෝ මේ වගේ entry level drone එකක මේ විදිහට ටිකක් ලොකු image sensor එකක් තියෙන එක. ඊට අමතරව දැන් මේ drone එකට හැකියාව තියෙනවා 48 megapixel photos ගන්න. ඉතින් අපි mini 2 එකත් එක්ක මේක compare කරොත් ඒකට පුළුවන් උනේ 12 megapixel count එකක් විතරයි. ඒත් එක්කම මේ sensor එකේ size එකින්දා දැන් DJI ලා මේකට හැකියාව දීලා තියෙනවා 100 to 6400 වෙනකන් ISO range එකක්. ඉතින් mini 2 එකේ මේක තිබුණේ 100 to 3200 වෙනකන් range එකක් විතරයි. ඊට අමතරව mini 2 එකේ සහ mini 3 එකේ දෙකේම ඔයගලන්ට 24 mm lens එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. හැබැයි මෙතන වෙනස ඇවිල්ලා mini 3 එකට ටිකක් wide 1.7f value එකක තියෙන aperture එකක් තමයි තියෙන්නේ. ඉතින් mini 2 එකේ තිබුණේ මේක f2.8 aperture එකක්. ඉතින් ඒක හින්දාත් මේ mini 3 එකට හැකියාව තියෙනවා ටිකක් හොඳට, එමත් නැත්නම් වැඩිපුර light gathering capability එකක් කරන්න mini 2 එකත් එක්ක compare කරද්දී. ඊට අමතරව මේ mini 3 එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙන හැකියාව තියෙනවා true vertical mode එකේ video record කරන්න. ඉතින් මේ gimbal එකට හැකියාව තියෙනවා අංශක 90ක් කැරකිලා ඔයගලන්ට vertical videos record කරගන්න පුළුවන් වෙන විදිහට හදාගන්න. ඉතින් මේක ටිකක් අලුත් feature එකක්. අපි සාමාන්‍යයෙන් professional drone වලත් බලා ගන්න බැරි වෙන විදිහේ DJI ලා මේ entry level drone එකට introduce කරලා තිනවා. මොකද ගොඩක් වෙලාවට DJI ලා මේ drone එක target කරලා තියෙන්නේ content creators ලා, එහෙම නැත්නම් travel vloggers ලා. ඉතින් මේගොල්ලන්ට Instagram, Facebook වගේ
දේවල් වලට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පහසු වෙන විදිහට තමයි මේ විදිහේ vertical shooting capabilities මේ mini 3 එකට introduce කරලා තින්නේ. ඉතින් මේ gimbal එකේ design එක හින්දම තව advantage එකක් තමයි දැන් මේ drone එකට ගොඩක් low angle shots ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් ටිකක් විශේෂ දෙයක් සාමාන්‍යයෙන් අපි අනිත් drones වල බලා ගන්න බැරි වෙච්ච. ඊට පස්සේ අපි මේකේ video capabilities ගැන කතා කරොත් දැන් මේ mini 3 එකට හැකියාව තියෙනවා 4K up to 60 frames per second වෙනකන් video record කරන්න. ඉතින් mini 2 එකේ තිබුණේ 4K 30 frames per second විතරයි video recording capabilities. ඊට අමතරව මේ video එකෙත් bit rate එක ටිකක් වැඩිපුර තියෙනවා. දැන් මේකේ record වෙන්නේ 150 megabits per second mini 2 එකේ 100 megabits per second bit rate එකත් එක්ක compare කරද්දී. ඉතින් මේ විදිහට bit rate එක වැඩි වෙනවා කියන්නේ ඔයගලගේ video එකේ අනිවාර්යෙන් වැඩිපුර details තියෙනවා කියන එක. ඉතින් ඒක හොඳ දෙයක්. ඊට අමතරව දැන් ඔයගලන්ට මේ අලුත් mini 3 එකේදී H.265 කියන codec එකෙන් video record කරගන්නත් පුළුවන්. ඉතින් mini 2 එකේ ඕගලන්ට පුළුවන් උනේ පරණ H.264 codec එකේ video record කිරීම විතරයි. ඊට අමතරව දැන් මේ mini 3 එකේ ඕගලන්ට 1080p full HD videos කරනවා නම් 120 frames per second වෙනකන් videos අරගෙන ඕගලන්ට slow motion video ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් mini 2 එකේ ඕගලන්ට 60 frames per second විතරයි video කරන්න පුළුවන් උනේ full HD වලදී. ඉතින් මට මෙතනදී මේ 120 frames per second full HD video වල quality එක ගැන කියන්න අමාරුයි test කරන්න නැතෝ. ඉතින් අපි බලමු අනාගතයේදී මේක test කරලා ඔයගලන්ට කියන්න පුළුවන් වේද කියලා. ඊට අමතරව තව විශේෂ feature එකක් තමයි දැන් මේ mini 3 එකේ DJI ළමයකට ඒගොල්ලන්ගේ D-Cine like color mode එක introduce කරලා තියෙනවා. ඉතින් DJI ලා කියන විදිහට මේක dual native ISO වලින් record වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද ඔයගලන්ට flat profile එකකින් මේ විදිහට record කරලා color grading එකක් දාලා ගොඩක් හොඳ dynamic range එකක් ඔයගලන්ගේ video එකේ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ feature එක ඔයගලන්ට mini 2 එකේ බලා ගන්න තිබුණ නැහැ. ඊට පස්සේ තව ලොකු advancement එකක් තමයි mini 3 එකට දැන් tri-directional obstacle sensing system එකක් DJI ලා introduce කරලා තියෙනවා. ඉතින් මේක mini 2 එකත් එක්ක compare කරද්දි mini 2 එකේ downward sensors විතරයි තිබුණේ. නමුත් mini 3 එකේ දැන් front back සහ down කියන මේ tri-directional system එක තියෙනවා. ඉතින් මේක DJI ලා කියන්නේ APAS 4.0 එහෙමත් නැත්නම් Advanced Pilot Assistance Systems කියලා. ඉතින් මේකෙදි DJI මේ drone එකට introduce කරලා තියෙන system එකත් එක්ක මේකට හැකියාව තියෙනවා. ඉස්සරහ මොන හරි බාධකයක් තියෙනවා නම් ඒ බාධකේ වදින්න නැතුව ඒක මගහැරලා වෙන path එකකින් ඔයාගේ route එකේ shot එක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් safety එක අතිනුත් මේක ටිකක් advance අපි mini 2 එකත් compare කරද්දි. ඉතින් මේ safety features හින්දම mini 2 එකේ තිබිච්ච quick shots වලට අමතරව දැන් මේ mini 3 එකට active track 4.0, spotlight 2.0, point of interest 3.0 වගේ AI තාක්ෂණය පාවිච්චි කරලා කරන shots ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගලන්ට ගොඩක් creative shots specially ඕගොල්ලෝ වාහනයක යනවා නම් වාහනේ follow වෙන විදිහට shots ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ දැන් hyperlapse වගේ features උත් තියෙනවා. ඕගලන්ට ගොඩක් හොඳ ලස්සන creative shots ගන්න පුළුවන් මේ චූටි drone එක පාවිච්චි කරලා. ඊට පස්සේ DJI ලා මේ drone එකට තව පොඩි වෙනසක් කරලා තියෙනවා. ඕගලන්ට මේක විදි දෙකකට මිලදී ගන්න පුළුවන්. පළවෙනි එක ඇවිල්ලා DJI ලගේ normal remote එක ඔයගලන්ට mini 2 එකේ බලා ගන්න තිබිච්ච RCN1 remote එකත් එක්ක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට inbuilt screen එකක් එක්ක DJI RC remote එකත් එක්ක මේ drone එක මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට වෙනම phone එකක් connect කරන්න නැතුව remote එකේම තියෙන screen එක බලාගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන මේ remote එකේ technology එක ගැන කතා කරොත් මේ අලුත් mini 3 එකට OcuSync 3.0 system එක තමයි DJI ලා introduce කරලා තියෙන්නේ. ඉතින් මේක mini 2 එකේ තිබුණේ OcuSync 2.0 system එක. ඉතින් මේ system advance එකින්ද දැන් අලුත් mini 3 එකට කිලෝමීටර 12ක වගේ range එකක් තියෙනවා. mini 2 එකේ තිබිච්ච කිලෝමීටර 10 range එකත් එක්ක බලද්දි. ඉතින් mini 2 එක පාවිච්චි කරපු කෙනෙක් විදිහට මට ඒකේ range එකේ නම් කිසිම අවස්ථාවක ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඉතින් මේ අලුත් drone එකේ මේ අලුත් system එකත් එක්ක මේ range එක තවත් හොඳ solid range එකක් වෙනවා කියලා මට අනිවාර්යයෙන්ම ෂුවර් කරලා කියන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ අලුත් system එකත් එක්ක ඕගලන්ගේ remote එකට එන
ෆීඩ් එක එහෙමත් නැත්නම් වීඩියෝ ෆීඩ් එකත් ඉම්ප්‍රූව් වෙලා තිනවා. දැන් ඕගලන්ට 1080p 30 frames per second වීඩියෝ ෆීඩ් එකක් තමයි ලයිව් ඕගලන්ගේ රිමෝට් එකට එන්නේ. ඉතින් මේක mini 2 එකේ තිබුණේ 720p 30 frames per second වීඩියෝ ෆීඩ් එකක්. ඉතින් එතනත් ටිකක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තිනවා මේ mini 3 එකේ. ඊට පස්සේ අපි බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් mini 2 එකේ ඇත්තටම තිබුණේ විනාඩි 31ක වගේ බැටරි ලයිෆ් එකක්. නමුත් මේ mini 3 එකට පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් දීලා තිනවා විනාඩි 34ක් වගේ බැටරි ලයිෆ් එකක් එක්ක. හැබැයි මෙතන DJI ලා තව දෙයක් ඉන්ට්‍රඩියුස් කරලා තිනවා. නෝමල් බැටරියට අමතරව DJI ලා මේකට ඉන්ටෙලිජන්ට් ෆ්ලයිට් බැටරි ප්ලස් කියලා තව අලුත් බැටරියකුත් ඉන්ට්‍රඩියුස් කරලා තිනවා. ඉතින් මේ බැටරිය පාවිච්චි කරොත් ඕගලන්ට විනාඩි 47ක ෆ්ලයිට් ටයිම් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකත් සුවිශේෂී දෙයක්. මොකද ඕගලන්ට DJI ලාගේ අනිත් ඩ්‍රෝන්ස් එක්ක කම්පයර් කරද්දී උනත් මේ විදිහේ ගොඩක් විනාඩි 47ක ෆ්ලයිට් ටයිම් එකක් කියන්නේ ගොඩක් හොඳ දේවල්. ස්පෙෂලි ඔයගොල්ලෝ හයිපර්ලැප්ස් එකක් වගේ කරනවා නම් ගොඩක් හොඳ ෂොට් එකක් ගැනීමේ හැකියාව තියෙනවා මෙච්චර ලොකු බැටරි ලයිෆ් එකක් එක්ක. ඊට පස්සේ අවසානයේට මේ ඩ්‍රෝන්ස් වල ප්‍රයිස් ගැන කතා කරොත් මම මේක ලංකාවේ මුදලින් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක මිලදී ගන්න රිමෝට් එකත් එක්ක තමයි මේකේ ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ෆෝන් එක කනෙක්ට් කරන RCN1 රිමෝට් එකත් එක්ක මේ ඩ්‍රෝන් එක ගන්නවා නම් $759ක්, ස්ක්‍රීන් එක තියෙන RC රිමෝට් එකත් එක්ක ගන්නවා නම් $909ක් වගේ මුදලකට ඔයගලන්ට මේක මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මේක දැන් ෆ්ලයිමෝ කිට් එක කොම්බ පැක් එකක් නැතුව වෙනම ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ නෝමල් ෆ්ලයිමෝ කිට් එක ඔයගලන්ට $189ක් ගෙවලා ගන්න පුළුවන් වගේම ෆ්ලයිමෝ කිට් ප්ලස් එක, ඒ කියන්නේ විනාඩි 47ක ෆ්ලයිට් ටයිම් එක තියෙන ඉන්ටෙලිජන්ට් ෆ්ලයිට් බැටරි ප්ලස් එකත් එක්ක තියෙන මේ කිට් එකත් ඕගලන්ට ගන්න පුළුවන් $249ක් වගේ මුදලක් වියදම් කළා. ඉතින් අපි මේකේ ප්‍රයිසස් බැලුවොත් එහෙම දැනට mini 2 එක ඕගලන්ට $449කටත්, ඒකේ කොම්බෝ පැක් එක $600කට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක බලද්දී මේකේ ගාණ ටිකක් වැඩි. ඒ කොහොම වුණත් මං හිතන්නේ මේකට කරන්න පුළුවන් දේවල් එක්ක මේ ප්‍රයිස් පොයින්ට් එක සාධාරණයි කියලා කියන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් මට හිතනවා මේ ඩ්‍රෝන් එක ඕනේ ප්‍රොෆෙෂනල් වැඩකට, ප්‍රොෆෙෂනලි කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙකුට වුණත් මේන් ඩ්‍රෝන් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේකේ තියෙන ෆීචර්ස් එක්ක. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට මේ අලුත් mini 3 එක ගැන කියන්න තියෙන. ඉතින් අපි බලමු අනාගතයේදී මේකේ ෆුල් රිවිව් එකක් කරලා මේකේ හොඳ නරක ඕගලන්ට වෙනම වීඩියෝ එකකින් ගේන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් එන්ජොයි කරා නම් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. යන්න ඉස්සෙල්ලා ඔයගලන්ට මතක ඇති අපි mini 2 drone එක ගැන ෆුල් රිවිව් එකක් කරා. ඉතින් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන box එක click කරන්න. ඊට අමතරව ලංකාවේ drone නීති ගැන ඔයගලන්ට දැනගන්න ඕන නම් මේ පල්හැ box එක click කරන්න. ඉතින් මම අදට සමුගන්නවා රජිත් R2 Studio එකෙන්. හැමෝටම bye bye.